සූදෑසනක් ඔොන්න අදත් අලුත් පාඩමකින් පෑමුණග හෙන්න්නවා නවතති මතක් කරනවා දෙදදා සිස් දෙකේ තරුවන්ට හෙන්වෙන කාලය අඩුවෙනවාති අපි ගිනුම් කරනේ පැත්තෙන් ඔොයායට මේ උදවෝදිනවා අ දෙරන එඩිකේෂන් නාලිකාව තුළින් ඉදි්‍රීදිීත් පාටක විෂරණ එකක් ඒවගේම පේපස් ප්‍රශ්නMC කිව් ඒත් සාකචාගන බලාපොත්තු වෙනවා තැන්ට අපි මුල දම් පාලන්ටිකාවරණ රගෙන නවා දස් සිතුුණනේ දරුවන්ට පවා පහසුවක් වෙන විදිහයට.ඉති අද අලුත් කොටසකින් මං ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා ගිනුම් කරණ අඩිතාාලම ගිනුම් කරණ කිවොත් හදවතකි වුවත් කමක්නෑ මේකනැත්තං කවන්ට නෑ ොකද කියලා මේ නොට වෙලමයි හැමෝ දන්නවා දිත් සටහන් සටහන් දෙකක් ගැන මේ කතා කරන්න. දැන් ඔයා බයෝමැස් කරද්දි නං ඒකට අදාළව යම්ම් දෙේවල් මූලධර්ම මතකතියාගන්න සිදධ වෙනවන බයෝමැස් කරාන ඕල කාලෙත්තුව අට මතගැති සයින්ස් සබ්ෙක්ක් කරද්දි මූලධර්ම මේ යම්යම් දෙවල් මතකතියා ගත්තා. එති ඒවාගේ කත් ය මොලධර්මයක් තියනවා අන්න එක මතකතියාගන්න සිද්ධ වෙනවා ඔයාට කකවිං කොටස්ටික නිසියාාකාරෙන් ආවරණය කර ගැනීමට නම්. මං වැදගත්ම දේ කිව්වායාට හදවත වගේ කියලා ඒ තරම් වැදගත් හේතුව මෙන්න මේ අදකරනොටස ඔයා හරියට තේරුන් නොගත් ොත් ඔයාට කංෙන සබ්ජෙට්ට එක ඉතිරි කොට සසිියල්ලම අපාසු වෙනවා මේ කොටස බොහෝම සරලව හරියටම අල්ල ගත්තොත් මින් ඉදිරට තියන සෑම කොටසක්ම කවන්ටිං පුදුමාකාර පහසුවක් වෙනෝයාට ඉති මමනන් කියන්නේ කවන්ිං ගැනමේ දිත්ත සටහන් කිය තමයි කකවටංගලගගේ කැන දිිස්්‍රහන් පුළුවන් කෙනනට කව් ුවන් ොම විවාසන් කියන තේ මේ පාඩම් පුළුවන් දරුවට කක සි ඕන ැක් පුුව. එ ඒ රම් වැදගත් කොටසක්මේ කරන්නේ විසිතුනේ දරුවන්ට බොහොම වැදගත්තෙයි විසි දෙකේ දරුවන්ට නොබෝ කාරෙක්ෂෑම් තිය නිසා ඔයග මට අඩු පාඩ තියනම් යාම එකකන ගත්තේ දේවල්ල යාඩු පාඩු හදාගරනගත් මේක අවස්ථාවක් වේ. එ අපි ආරම්භ කරමු අද පාඩම අද පාඩම දිිත්ත සටහන් දිිත්ත සටහන් දත්ත දෙකයි සටහන් දෙකාක් මේ මේක් කැනම් බොඩි වැි හිතන්න බා එක දැම්ම වාට යන්නේ පස්ස ේරේේ අ මේකම යිංගලිෂණනි දර්තියන්නේ කොහොමදවා දිත් සටහන් මූල ධර්මයක කත් කරට මේ දිරතින්. අපි එක හිමිහිම සාකච්චා කරුම් යං ස්රහට. වට මතක් කරන්න කැමතිීම ගිනුම් කන්න ක්‍රියාවලිය පලවෙනි පාඩම් විදිරපි සාකචා කරද ගිනම් කරන ක්‍රියාවලිය කොටසවත්ක සාකච්චා කරා මතද මත කරඹි ක්‍රියාවලිය කොටස් තුයි ප්‍රධාන කොටස් තුයි ක්‍රාවලිය තිනවා යෙදෝම් කියාවලිය නිමවු යෙදම් ක්‍රාව න. ම මේ සම්න්ධය විස්තරාත්මක කලින් පාඩ ේදී සාකච්චර පටි එක සාරංශක කරල එෙන්න්නන්නම්. යෙදවම් විදිර දාාන්නේ ව්‍යාපාරයක සිදුවන ගනුදනුහා සිදුවී කනුදිනු හා සිදුවන් තමයි යෙදෝම් විිදරධාන්න. කනදිනු හා සිදුවී මස්සල්ලාම ලියන්නේ මූලාශ්්‍ර ලේකනවල මූලික ලේ කරනැතං මූලාශ ලේන. මුලාශ ලේකන කියන්න දරුවනේ බිල් ටික න වඩටමන්ගේඒ පාඩමිතික හැදිි කර. මෙන්නවේ මූලාශ් ේකන වල තියනේවා අපි පොත්්සැට්ටහක ලියනවා නො මිත් මූලික පොත්ජර්නල්ලත් කියනවා මූලි පොත් උපයෝග පොත් කියලත් කියනවා ඔය තිය පචන මූලික පොත් තල සටහන් කරපුවා තියනවත් තැනක් මෙ මේක තමයි අධිගෙන ගන්නේ ස්පෙෂල් ලස්ක්ඒලේස අපි කියෙනවා ලජරේ කියලා ලජරයට අපි පිට පත් කරනවා දිත්ත සටහන් මූලධර්මයට දිත්ත සටහන් මූල ධර්මයට සිමර් ලජ පිටවත් කන දැන්හ නම් කතා කරන්න දන්නේ ඒ ලජ පිටපත් කරලතයි මේ නිමුම් ලබාගන්න පුුවන් වෙන් ලෙජ පිටවත් කට පස්සේ තමයි ලබාගන්න පුළුවන් නිමෝන් සියල්ලම ලබාගන්න වෙන මේකෙන් පස්සේ. එහර දරුවන මේ කෑල තමයි මංකේ මේක පුළුවන්න තමයි මේ නිම අු්පුට්ෙ ගන්න පුළන්ුවේ හැති අතිශ්‍ය වැදගත් කොට සත්ම එක. මෙන්න මේ ලජ පිටපත් කරදී දිත්ත සටහන් ඒ පාචුවන් ඒ පාඩ තමයි කියල්න්න හද. ඉඩ කලින් වාට මං පැහැදි කරන මේ ලජ ලෙජරය ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. පුේ ගිනුම් ලජරය ඇතුරේතියන ගිනුම් ඒක අප කියනවා ලෙජර් ගිනුම් කියලා. ලෙජර් ගිනුමක් ලජර් ගිනුමක් ලෙජරේ ඇතුරේ තියන ගෙනුමක් ඔය ගෙනුමක් කියන වචරනය ඇහහිච්චග මං ඔයාට මතක්වෙන්නේ ලොකොස්කර දරුව න්න දන්න ලකොස්කර ැති දරුවෙකට එක ැර මතක් කියන්න ගනුක්වවා බැක්කවේ යන ගෙනුම. අපිතාරෙේ බැංකවේතින ගෙනුවාගේද හ ඒගේවා තමයි බැංකුවේ තින ගඒ එක වර්ගයත් තමයි. හරිද හා එතකොට බැංකුවේ තියන ගම බැංකුවතියේ තිබිච්චාවේ අපි ව්‍යපාරයක ගිනුම් කොහොමත පවත්ත ගන්න යන්නන්නේ කියට බරන්නදන්නේ එතට ගිුමක් කියලා කියන මේ වගේ එක මෙන්න මේ වගේට යකුරක් ඉංග්‍රීසි කැපිටල්ට මට ඕනුනේ කැපිටල් ට යකුරක් ගහන් නෙමේ ට ඕනුවෙනි දෙපැත්තක් වෙං කරගන්න මට දෙපැත්තක් වෙං කරගන්න මෙන්න මේ පැත්තක් වම් පැත්ත දකුණු පැත්ත. ය වන් පැත්ත දුණු පැත්තම ලස්සර නම් දෙගත්දානවා මෙන්න මේ වම් පැත්තට කියනවා මම හර කියලා හර දපු නමක් මං අනි පැත්තර කියනවා දකුණු පැත්තර කියවා බැර කියලා හර බැරයි වචනවා අහුවෙලා ඇති ඇහිලා ඇති හර බැර මට ඕුනේ ටියකුරක් ගහන් නෙමේ මට ඕනේ දෙපැත්තක් වකගන්න න්න දෙපැත්තක් යි කකර හර බැර කියලා පැති දෙගක් තියනවා මෙන්න මේ පැති දෙකේ තමයි මෙන්න මේ වගේ තමයි ගණු දෙනුවක් වාර්තා කරන්න පාවිච්චි කරන්න මෙන්න මේ පැති දෙක පැහැදිී මෙන්න මේට අපිේනවා ගිනමක් මෙත ෙජෙරේ ය නිසා ලජ ගිුවා. දරුව ඉස්සල්ලම හර පැත්ත පොඩ පහැදිි කරන්න හරපැත්තිේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක්තියනවා ප්‍රධාන වශයෙන් තීරු තුනක්තියන හර පැත්තේ හරිද තීරු තුනක්තිය ප්‍රධාන වශයෙන් මොනත් තීරු තුන ම මේ තීරුතුු නම් කරන්න එකත් තමයි දිනය තීරුව දින සටහකරනු හර පැත්තෙ ියන කොට දින සටහ කරනවා. එට විස්තරය තීරුව විස්තරය වටිනාකම් වටිනාකර වාර්තා කරන්න න්න තීරු හ ර ංග හිම තරු මගේ ප්‍රධා වශය තීරතු නොක. ඉති දේ ැරපැත්තේ ොය ීර තුර තයි දිනය විස්තරය වටිනාකම. ැලුවම අන්තිර වගුවක් පවට පත්තුරමයකන්නේ ඕ එතකොට ඔයා මේක ගිණුමක් විතර හඳුරගන්න මේ ගෙනුමක් තමයි නමුදදරුවනේ අපි ඒලෙවල්ලදි ගිුමක් ගහන්න කිවා මේ තීරු ගහන්න හැ. වගුවක් කරන්න නෑ අපි කරන්නේ නිකාම මේ වගේ පී එකක් පී ගිණුමක් ගහනෝ. අපි දන්නවා මේ පැත්ත හර මේ පැත්ත බැර කියලා අපි කරන්න පුතේ අපි ධනගන්න ඕන අපිට මතකතියෙන්න්න ඕන හර පැත්තේ දිනේ ඇතියෙන්නේ මේ කොනෙේ. විස්තරේ තියෙන්නේ මැද වටිනාගම තියෙන්නේෙ කොනේ කෙලව දැනගෙනවට ලිේ ො මතකතිෙන් න ර ටිනාකමක්ලිය අදදි මෙතන ලියන්න ඕන කියර මේ කොනේලිය න කෙලවා දැනගන්න ඕන. බැර පැත්තෙත් මෙතන දිනය. මැද විස්තරය මෙතන වටිනාකම කියල යා දැනගන්න ඕනු. අපි කරන්න නැහැනාාද තීරුගහල කරන්නේ අපි නිකම්ම සාමාන්‍ය විදියට ගිණුමගහනවා මේ විදියට නිකම්මටී ගිෙනුමක් දටී හැඩ එකක් අපි දිනයදාන වනං එකයි එක මේ කොනේ දානෙ හර පැත්ති හර පැත්තේ දිනියයදාන වන විස්තර ලේරන මකරි වික්ුණ පුකෙසා විකුණුම් කියලලා වචනයක් හා ත්තරට මැදදාන වටනාකම දානව යිති මේ කොනේ පන්සීය නම් පන්සය අප තීරු ගන්නතුන අපි තැන දැන්න ගන්න ඕන කොහෙත් තියෙනෙ කියලා දැර පැත්තත් එහෙමයි දිනයදානවා හිතපු මෙතන එකයි පහ මකරිතාාවවාචනයක් වැටුප විස්තරයා විස්්සයි ඔඕන්. ගැහවෙනනතුරට අපි දන්නවා තැනමකක්ද කියලා. පැහදිලිද රයි්. ඔන්නෝක තමයි ලජර් ගෙනුමක් කියල කියන්න. ලජර් ගිනු මේරන ක්‍රමේ බූතිේ තිරස්ක්‍රමේ තව ක්‍රමතියනවා සිරස්ක්‍රමය කිය නමුත් ඒල්ලට ඒ එකකචර අදාර නෑ ඔය තිරස්ක්‍රමේ දැනගත්තව ප්‍රමාණවත් රයි්. එනං ලෙජරේ කිය අන්න මොකද කියල වන්න පැහැදි කරලා තියනවා ඔයාගේ ටජ කල ති ගරුවත් පොතෙත් මේක පහැදදිී කළ දේනවා. ගිනුම් සියල් එකතු වන ස්ථානය අන්. ගිනුම් තියන ස්ථානය තමයි. ලෙජරේ නම්වේ. එය පොතක් වෙන්න පුළුවන් ලිපි ගොුණුවක් වෙන්න පුළුවන් විද්‍යුත් පත්‍රිකාවක් හෝ කාඩ් පතක් විය හැකි කක් හරි පොතක් වෙන්නත් පුළුවන් ලිපි ගුණුව යිල්ලයක් වෙන්නත් පුළුවන් නැ ඉෙටොනිෙක් මක් ඩිවයිසයක් වෙන්න පුළුවන් කාඩයක් වෙන්න පුළුවන් හැතියෙන උදාහන්න පරිගණක ගත ආයතනය ගණදුන වාර්තා කම්පියුට ලයිස් කල තියරනම් චුම්බක පටියක මැගනෙරිි ටේප් එක. ුම්ග ැටියක මැ නට ඩිස්ක එකක සරහ කරන්න වෙන පුළුවන්. හරි දැන්දැන් ඇතරම් ව්‍යා පාවරල තියන්නේ කම්පිය ලයිස් කරලන කකව සිස්ටම කම්පුලයිස් කරල. තොට ය ලෙජර්රය තියෙන්නේ ඔය වගේ තැටියක හන් ටේහක හ හඩෙක දැන හඩි කැ තිමන ආ පැහැදි දද. දැන ඒ ඉස්රින් පොත්තල තිබුණේ. ඔයා දැන්ට තේරම්ගන්න පොක් කිය එතව අට පහසුයි. පොතක් නත ෆයිල්ලක් කියලා ට ලෙසි. න යිට. මෙන්න මේ ගණු දෙනු හා සිදුවයි වාර්තා කරවය ගිනුම් වලනේ. ඔය වාර්තාරන ගිනුම්වල වාර්තාකරද්දිී ඔය කියපු මින මේගේටීහඩේ ගිනුම් තිරණේ ගිනුම් වර්ග ප්‍රධානවර්ග පහක්තියනු. ගිනුම් ප්‍රධාන වර්ග පහක්තියනු. ඒ ප්‍රධාන වර්ග පහපුතේ සම්බන්ධනවා කලින් පාඩමත් එක්. වාට මතක ඇති ගණු දෙනු වාර්තා කරද්දී අපි සමීකරන කියන කොටස කතා කරද්දිී කලින් වැඩසටහම්වලද. පද පහකට අපි ගණදිනුම් වාර්තා කරා. වියදම් වත්කම් වගකීම් හිමිකම් ආදාය. කියන පද පහට අපි වාර්තාකිරීම කරා. ඒ පද පහට අදාළවතා මයි මෙන්න මේ ගිනුම් තියන්. එන ගිනුම් වර්ග පහක් තියන බලපෑම් වාර්තා කරන්න වත්කම් ගිනුම් ඇසෙටස් වගකීම් ගිනුම් ලයිබිටස් ආදායම් ගිනුම් ඉන්කම් වියදම් එක්ස්පන්සස් හිමිකම් ගිනුම්. අපි කැපිටල් කරම් කැපිට ගිනුම් තියෙනවා ඔන්න ඔය ගිනුම් වලට අපි කියනවා මූල්්‍ය ප්‍රකාශ මූලිකාංග ඔන්න මතකදයාගන්න මූල ප්‍රකාශන මූලිකාංග කිව්වත් කමක් නෝට ඔය ගිලෙජරේ තියන ගිනු මූ්‍ය ප්‍රකාශන මූලිකාංග හරිද එතකොට ඔන්න ඔය ගිනුම් ගැනතම අපි කතා කරේ ගිනුම් වර්ග ගැන අපි ස්රටය ගෙනුම් ර්ග පහක් තියෙනවකි වුවනේ ඔය ගිනුම් වර්ග පහේ මූ ධර්මයක් තියනම් හැසරේෙන විදි්‍ය අත් තියනුම් උතේ ගෙනුමක් හැඩේ මෙහෙමනි මේ පැත්තට කියනවා හර කියලා මේ පැත්තට කියනවා බැර කියලා පැති දෙක නම්කරේ ඔොහොමනේ අපි නේද හර බැර. එතකො දරුවේ මංකව ගිනුම් වර්ග පහත් තියෙනන නද වත්කම් ගිනුම් විය දම් ගිනුම් වගකීම් ගිනුම් හිමිකම් ගිනුම් ආදායම් ගිනුම් එතකොට ගනු දෙනුවක් සිද්ධවේදදි වට සමීකරණ කරද්දි මතකයි මෙන්න මේ සමීකරණයට ගනු දෙනු වාර්තා කරද්දි වත්කම් සහ වියදම් ගිනුම් ති්බ වියදම් වචන තිබුණ වත්කම් තීරුවියම් තීරුව තිබුණා. ඒ වත්කම් තීරුව වියදම් තීරුව සහල අපි දනලකුණු දාලා වැඩියුනා කියලා පෙන්වවා. නොහරි වත්කමක්මිලදීගත් තරං ව්‍යාරි වත්කම් වැඩියුුණා නැත වත්කම් අඩුවීම පෙන්නවා. එතරේ සමීරණනං ඔයා දනරන දාලා පෙන්නුවනේ නමු දිිනුම් වලත් ිනු ර්ග පහත්තිනවකෝ ඇතලත්කම් වියදම් ගිනම් දෙ ගත්යෙනවා. ඒ වත්කම් වියදම් ගිනුම් දෙකෙත් ඔයා වැඩිවීම හෝ අඩුවීම වාර්තා කරන්න ඕන දනරින විදියට නෙමේ. සමීකරන්න දනරන දිර දාාන පුලුවන්. මේකඇදී ඔයා කරන්න ඕන ගිනුේ වාර්තා කරන්න ඕන දනරින විදදියට නෙමේ. හර බැරවිදදිට. ඒක ඇන වැඩිවෙන වන එක්ක හර පැත්තිරියන්න ඕොන අඩුවනන බැ පැතිියන්න න්න. දුවනක් හර පැති න බැ හර පැත් තෝගෙන් ලන්නනවා. හරිද ඒකට නිශ්ෂිත මූලධර්මයක් තියෙන වාර්තා කර. හ ඒ මූලධර්මතයි දිත්සරහන් මූලධර්මය මේ මුල ධර්මය ලූකා පැසවලි කියන පියතුමා විසින් එකන හොයාගත්තා කියන කිවත් කමක් නැහැ හඳන්නල දුන්නයා. හරද එතකොට මෙන්නේ මූල ධර්මය දැ වාට පත තියාගන්න සිද්ධන කකවට කරවන. මොකද මුල ධර්මය ්‍යාපාරේක වත්කම් හෝ වියදම් වැඩිවෙන අවස්ථාවකදී වැඩිවම් සිද්ධ වෙනව වනම් අපිට සිද්ධවෙනවා ඒ ඒ ගිනුේ හර පැත්තෙලියන් වැඩිවීම හර පැත්තේ තමයි ලිය වත්කම් වියදම් වැඩියවුනොත් හර පැත්තේ එන වාදන්න අඩුනොත් බැරපැත්ති ලියන්නේ සාමාන්‍ය ශේෂයනතේ හැමතිස්සම් වැඩිවෙන පැත්තෙෙන් විදිරගන්නකු වැඩිවෙන පැත්තෙෙන් දිර ගනිද්ද සාමාන්‍ය ශේෂයහෙනනම්ම ගද හරම තමයි. සාමාන්‍යශේෂය හර ඒමග වැඩියුවන පැත්තිෙන් ද මේ සාමාන ශේෂයගෙන් ඔය ගැ තන ප අඩිහි වඩක තේරේ රිද එතකට අනිත් මූල ධර්මය තමයි වගකීම හිමිකම් ආදාය ඒතුන එක විදිර හැසිරෙන් ඒතුනේ වැඩිවෙද්දි බැර ඒ තුන අඩුවෙද්දි හර සාමාන්‍යශෂ බැත් වැඩියන පැත්ෙන්නේ ඕ ඔයා මෙ මේ සාමාන්‍යශේෂය කතාවන තත්කමන්නේෑ මෙ මේ ටිකඩම් ඔයාට මතක තියෙන්න්න ඕ ඒකයන්නේ මෙන්න මේ වත්කම් හෝ වියදම් වැඩිවී මක් සිද්ධ වනොත් හර පැත්තිලියන්නුවෙන් අඩුවී මක් සිද්ධ වෙනවා නම් බැර පැත්තිලියන්නවේ හරිද ඉළඟට වගකී හිමිකම් ආදායම් වැඩිී ක් සිද්ද වුණනොත් දර පැත්තිලි යන්නුවෙන්. අඩුුවී මක්සිද්ද වනොත් හර පැත්තිල් යන්නුවෙන්. පැත්ත හරි රදුරග. ඔ ඕක තමයි ගිනුම් කරන මූලධර්මය . ඔන්න ඔ ගිනම් කරන මූලධර්මය පදරම් කරගෙන තමයි අපි ගිනම් ගත කිරීම් කරන්න ඔන්න ොම දැ ගනු දෙෙනුවවා ගෙනුම් ගත කරලප ප එන්න හදර. හරිද මෙන තියෙනවා අමන්දිගේ ව්‍යාපාරයේ අමන්දික ඇඳෙ දස්ශස කොමස් සංශයේ. පවෙෙන වානිජංශයේ පලවෙනි අප දරුවෙක් ලංකාවම පලවෙනියා ගල් සංගමිත්තා විද්‍යාලය. අමන්දිගේ ව්‍යාපාරය දාසිිස්තුන ජනවාරිමාසයේ සිදුව ගණදුනු කිහිපයක් පහත් දැක්වේ ගණදුරනු හතරක්තිීලා තියෙනවා මෙවා ඔය සමීකණ ධන විදරන් දන්න හ දහසල ග හද විදත්ම හිතැනලින් ප්‍රෝගන්ම් ම හැදිලිකාරයාාවට මේකෙ අපි දහස් පාච්චිරමු හරි දැන් අපි සමී කණඩට නෙමේ දාන හදන්නේ ගිනුම් වලට ට අක්ගලා ගිනුේ වගේ හතරක් දා ගන්න ඔන්න මටී ගිනුම් දාගත්තා හොඳයි ගිනුම මේ පැත් හර මේ පැත්ත බැර මේකෙත් හර මේ බැර මේ පැත් හර මේ බර හර මේක බැර පැති දෙක නම් කරකත් නම්ගිරි මතය වශන හැ ඔයාට අඳුන ගන්න පහසු වෙන්නේයි කර. හරනේද. අපේ ගාන දහස්රින් හද නිසා උඩිින්ලියයන රුපියල් දහස් අග බින්තුර නැතුව හදයි. වාර්තා කරන්න විදි බලන්න කොහොමද ගණුදනවා වාර්තා කරන්න කියලා. බලමු ගණුදනු මෙන්න ජනවාරි දෙක අයිතිකරු ව්‍යාපාට මුදල්ලොදනා පන්දාහා ඔයා සමීකරණ කලින් කරනෙ වත්කම් සමානයි වගකීම් දන හිමිකම් කියන සමීකරණට ඕක දැම්මනං කොහොමද අයිතිකාරය ව්‍යාපාට යොද නිසා වත්කම් වැඩිවෙනව පන්දාහකි මොන වත්කමද මුදල් කියන වත්කම් වදේදුවේ අයිතිකාරය එහෙන එයාගේ අයිතිය හිමිකම වැඩි වෙනව පන්දාහකින් ප්‍රාග්ධනය. ඔහොමන අපිකරේ සමීකන්න වල. ඉතින් මේ සමීකරන්නේ වාර්තාකරපු දේවල්තය පුතේ දැන් ගනිුම දාන්නත් ඕන. හැබැයි ගිනුමදා අදි දරුවනේ හර බැර විජරේ දාන්නෙ දන්රෙන විදියට නෙමේ. හර බැර විර ධදාන්න නම් ඔයා මූල ධර්ම වතක් වෙන්න ඕන වාටමතකත මූල ධර්මය ඔන්නොමන් උඩිල්ලියල්නම්. වත්කම්, වත්කම් වියදාම් ඉංග්‍රී සකරුප පාච්චි කරන්නවා මේ දෙක වැඩිවීම හර අඩුවීම බැර. ඊළඟට වගකීම් හිමිකම් ආදාය මේතුන වැඩිවීම බර අඩුවීම හර වැඩ වන දැර පැත්තිීම අඩුනු හර පැත්තිියීම. ඕකදෑ මුල ධර්මය. ඕක බලාගෙනත ගිරුම්ගට දානු සමකරන දානු විද දන්නවාේ ලමුදාානවේද හ පලිනි නතුනෙතකොට මුදල් කියන වත්කම වැඩිවෙනෝ පන්දාහකින්. වත්කම් වැඩිවෙනෝ. දරුවුණේ කියන බන් වත්කම් වැඩිවීම හර. එ හර පැත්තේ තමයි මංක ගිණුමක් තෝරගෙන ඒ ගෙනනම දානවා පන්දාහ හර පත්කම් වැඩන හර නිසා. මොනවත්කමතු වැඩිනේ මුදල් එනිසා ම මේ ගිනුම නම් කරනවා මුදල් කියන වත්කම් කලින් සමී කනෙ දාපපුක දැන් මනිනම ගිනුම. දන්න වටනාකම් වාර්තා කරන කොතන්ද කියලා මෙහා කොන නෙ මේ කොන මොන කොනේද කෙව දන්න හාරි ඉස් හවද්දය ගණුදනු ේ ගණුදිනු නේ ජනවාරි දෙක. එනිසා මම දිනේදානු මේ කොනෙෙන් දෙකයි එකයි දෙන ගනුදිනුව එකයි දෙක. එකයි මේ කොනේ එ නොන කොනේඩියගන්න බෑ පොට්ටක් ඔ මේ කොනට එන්න ඕොන මේ කොඳද හරි එකයි දෙක ඔන්න දිනේමැදිින් හිස්තරා තියෙන් ඕොන රයි් හරි ඉළඟට අයි සමීකනෙ දා අපි ගොඩට බලන්න මේක හරි අනි පැත්තෙන් අයිතිකාරෙක අයිති වන්නා හිිකම වැඩිවුණනා ප්‍රාග්ධනය වැඩ්නා හිමිකාම් වැඩියුුණ හිමිකම් වැඩියම් ාන මුල දර්ම මිකම ස වැඩිවීම බැර එම් තව ගිනුමක බැර පැත්තේ මේ කොනෙක් පන්දාහයි.ඒ ගින මොකක්ද වැඩිුවවෙච්ච හිමකම පාගධනය නි සමයේ ගෙනුම නම් කරන මම ප්‍රාග්ධනය ඔන්න දිස්සල කරන විදිිය. හිමිකම් ගිනුමක්. ඒක දිනේදානො මේ කොනේ එකයි දෙක මැද හිස්තයනම්. දැම්මකොදකන්න අපි හරිමලයේේසි දැන් මැදහිස්සර විස්ත්‍රේලියන් ඔන්නේ ස්තේලියන ැරිින් පහසුදයක්ම ගද මේ ගිුම් දෙකේ නම් මාරු කරනවා මෙතැන ලියනවා මේ ගිනිු නම්මමකද ප්‍රාග්ධනය. මෙතන ලියනවා මේ ගිණි නම්මකද හරිමලේසි. ඕන්න වාර්තා කර. පැහැදිද පක්්ගාලයන් තවහකට. ජනවාරි පහා බැංකුුණයක් ගන්නවා දෙදාකොමද ැකුණෑයක් ගත්තන සමිකරන්නේ වත්කම් වැඩිවෙනෝ දෙදහක මුදල් කියන වත්කම. නයගත්ත නිසා වගකීම් වැඩිවෙනවා දෙදහකීම් බැංකුනය එමේ . තැ සමි කරන දාන්න හොමේ අපි ලමු ගිනම් වඩදානනිකමති මුදල් කියන වත්කම වැඩි වෙනවා දෙදාහකි වත්කම් වැඩිවීම හරපුතේ එනිසා මුදල්ගිනුම හර මුදල්ගෙනම හර මුදගෙනත් දැන්ට තියෙනවා මුදල් ගෙනවත්කවමනේ ඒ ගිනුම හෙනම් හර පැත්තෙෙන් දෙදා දෙක්කද එක කටල් ලියන්න තුර හරි ඉට පස්සේ බැංකුනය දෙදාහයි බැංකුනය දෙදා හා බැංකුනැ එක ඇන වගකීමක්. එ වගකීම් වැඩන ොතේ වක්කී වැඩම් බල වක්ක වැඩින් බැර එනිසා මෙන්න මේ ගිනම බැරවෙනවත් දෙදාහක්. තව ගිනුමක්. ඒ ගිනුම මොකක්ද ග බැංකු නෑ යි බැංකු නෑයගන වක්කීමන වැඩන්නේ. ඉනන් ලියන බැංකු නය කියන වගකීම් ග. පැහැදිලිද දිනේ එකයි දෙක. ගිනුම් දෙේ නම් මාර්ගන කලින් වගේ මෙතන මුදල්. මෙතන බැංකුනය දිනේත් මෙතන දිනයකයි දෙක වෙනවා. ර් මෙතන බැංකුුණය කෙල්ලිය හොඳයි. පොයි වගේ තාව ගනුදුනු හිපයක් වාර්තා කරන්න තියනවා අපිට අපි තව දුරට අපි ප්‍රැක්ටිස් කරු මේ ගිය විදිියයට දිස්්‍රහන් කරන දි ගිනුම් වල මේ විරාමයෙන් අනතුරුව. හොයි පිරාමිෙන අනතුරුව අපි ගණනක් කදහද හිටියේ යන්ටක් ගලේ ගාන්ටාප. අපි දැන් ගණු දෙනු දෙකක් වාර්තා කර සමීකර්‍ය වාර්තා කරලා ඒකට අනුවඔයා ගිනුම් ගත කිරීමම් දිත්සරහං කරනවී දිය පෙන්නවා. දැන් අප ඊළග ගනුදනුවටය දැන් ගනු දෙයක් වාර්තා කරා අයිතිකාරය සල්ලියෝදපපුය එක ගිනුම්ගට දම්ම බැංගුනෑයක් ගත්ත එකක බණන් හැමතිස්සෙ බාන දත්ත සරහ සටහන් දෙකක් පර කලින් ගණුදුනය පන්දා මුදල් ගිනුම හර වුණා පන්දාහක් ප්‍රාග්ධන ගිනම බැර පැත්තෙලිය වුණා පදාහ. එක්කම ඉලක්ක ගිනුම් දෙහෙක වාර්තා වනාා. ඉට පස්සේ මුදල් ගිනුම හරවුණා දෙදාහක් බැංකුනය ගිනුම් බැරුුණා දෙදහක්. එකම ඉලක්කම ගිනුම් දෙහෙක වාර්තා වනාා. නේද හර බැරවිදියට පැහැදිල් දෙන කතාව ඕක තමයි දිත්ත්‍රරහට ීතිය කල ගන්. ඕකර සමීකරනෙත් එක සම්බන්ධයි. සමීකරන්න හොඳට පුළුවන් දිත්රහටික ලෙසි. පැහැදිලි හා. කලින් ගනදන තව කරනතුර දෙයක්කිතරයි අයිතිකාරයා ව්‍යාපාරය මුදල් ඉවත් කර ගන්නවා දෙසයපනා යි ඉවත් කරගන්න එක ලස්සන වචනය තමයි ගැනිලි ගැනිඩි. ඔය මට ගැන්න ඕ අප සමීකට දැම්මනම් කොහොමද. මෙන්න මේ පදතුනේ සමීකරනය තියන ඔය පදතුනේ සමීකට ඕක දැම්මනං කොහොමත් දාන්න. අයිතිකාරයා ගෙදරය නිසා මුදල් කියන වත්කම අඩුවෙනවා දෙසීය පණහාකම් මුදල් කියන වත්කම්. අයිතිකාරය ගෙදරාංග අනිසා යාගේ හිමිකම අඩුවෙනවා දෙසීය පණහාකින් මොකදවචනය ගැනීලි ඔන්. ඕකතමයි දැ සමීකරන සදාපුටික තමයි ඕකම තමයි ගිනුම්වලට දාන්නත් වෙන්නේ. වත්කම් අඩුනා දෙසය පණහාකම්. යම්බලන් වත්කම් අඩුනා වත්කම්ම අඩුවම් මම මේ මුල් දන්න උඩින් නිල තිෙෙනමෙන්. වත්කම් අඩුවීම බැර. මුදල් හ මුදල් ගිනුේ බැර පැත්ේ තමයි ඔ දෙසිය පනනා ලියන්න ො මේ උඩිමලියන් නොද ඉඩතියන්න බා දෙසිය පනාා න් මුදල් ගිනුම් බැර වුණා දෙසිය පනවා. න ආය යන්න සමීකරන්නේ. හිමිකම අඩුවෙනවා දෙසිය පනාින් ගැන්ලි කියන හිමිකම හිමිකම් අඩුවෙනවා. හිමිකමති අඩුවෙනවා කියන්නේ හර එ තව ගිනුමක් හර වෙනවා. දෙසිය පනවා මේ අලුත් ගිුම හර කරනවා දෙසිය පනා ඒ ගිනු නම් කරනවා ගැනලි හිමිකම් ගිනුමක් දැන්දානව දිනේ කවද්දය දිනේ එකයි හ හ එ ස්ථාන දෙකේම එක හ මුදල් ගිනවෙත් මේ කොන එකයි හ දින ධානතන ද නොයා මෙතනත් එකයි හත ගිනුම් දෙේ නම්මාරු කරනවා මෙතනල යනවා මේ ගිනම නම්. මුදල් මෙතනලි යනවා අරගිනව නම ගැනිලි හරිම ලේසි ඕකද දිස්රාණ සෑම ගණුදෙනනුවක්ම එක ගිනුමක හර පැත්තෙලි වුව තවත් ගෙනුමක බැර පැත්තල න්න නොකතයි දිිස්්‍රහර නීතිය තවත්ය තව ගණුදනුවක්ත් තියනවා. බැංකුුණය ආපසු ගෙවීම් පන්සය කොමස්සල් සමීරණ දෙෑමන බැංකුනෑය ගවනත්කම් මොද වෙන්නේ අඩුවෙනවා පන්සීයකින් මුදල් කියන වත්කම් බැංකු නය ගත්ත නයයි අඩුවෙන් එම් නය කියන්න වගකීම් වක්කීම් අඩුවෙනවා පන්සීයකින් බැංකු ණය කියන වගකම්. දඕක තමයි අපි අ දාන්න ඕන ගිරුම් වලටත් බල මුදල් කියන වත්කම් අඩුවෙනවා පන්සීයකින් වත්කම් අඩුවෙන වත්කම් අඩුවීම මුල ධර්මය වත්කා මඩුවීම බැර එ මුදල් කියන ගිනුම බැරවෙනව පන්සීයකි.න් ඇයයට මුල දරම් බලලා නිරන්න නේද. තුර ඒක හරි. මේ හරි ඉඩ පස්සේ බැංකුනය අඩුවෙන වක පන්සේගේ බැංකුනය ගැන වගකීම වක්කේ මඩුවෙන පන්ස. බන්න බැංකු ව වක්කීම අඩීම ව මඩුවීම මෙති වගකීම ලයිබිට අඩුඒත් එක හරයි නේ. වක්ක මඩුවීම හර එන බැංකුනය ගෙනම බැංකුුණය කෙන වක්කීම ආන ඒක හර කරන්න පන්ස මුදල් කියෙන වක්ක මොඩන වක්ක මඩුවීම බැරණේ ක්ත්ක මඩුවීම බැරිනිසා මුදල් ගිනුම් බැකරා පන්සීයක් බැංකුනයකෙන වක්ක මඩුවන වක්ක මඩුවීම හනිසා හරර පන්සීය හර බැරගියා දිනේදානවා කවත් දිනේ මනමතකනෑ එකයි දහය දිනේදානවා එකයි දහය මෙතනදානව මෙත නදධානව එකයි දහයි නම්ර කන මෙතැන් ලියනවා බැංුණ ෝ්න් මෙතැ ලන මුද බලන්න සියලු ගනදුන වාර්තා කරද ගනුදුන හරඇති මුණේ ගනදුනු හර වා ගිනුම් වට හර බැර කර සෑම ගණුදනුවක් පුතේ බාන සිද්ධවෙලා යෙන්න ඕන කහොමද එක ගිනුම හර පැත්තෙලිය වෙලා තියෙන් ඕන අනික්ගිනම ැරපැත්තේ පදහ බලන් මුදල් ගිනුම හර පන්දාහයි ප්‍රාග්ධන ගිනුම බැර පන්දාහයි. ඉළඟට දෙදාහ බලන් මුදල්ගිනුම හර දෙදාහයි බැංකුුණය ගිනුම බැර දෙදාහයි. දෙසය පනහබලන් මුදල්ගෙනනම බැර දෙසිය පනහායි. ගැන්ලි ගෙනුම හර දෙසය පනහයි. ඉලාට පන්සය ගැන බලන් මුදල් ගිනම් බැර පන්සී ඇයි බැංකුුණය ගෙනම හර පන්සීය ඕන්. දිත්ත සටහන් හර බැර ලේසීනේ මූලධර්මය දන්නවනම් මෙම උඩ ලියපු මුූ ධර්ම දන්නවනම් ගනු දෙනු සමීකට දානක බොහොම පහසුයි. පැහැදිලිද රයි් දැන් මංවගේ පටි ප්‍රශ්නයක්කාන. මේ මුදල්න මුදල් ලැබිච්චේක ලැබුණන දල් ලැබුනැතර දල් ලැබීමම්ත්කමක්ත්කම් මුද ගැනවත්කමවත්ක ඩීම හරිනිසම හරල තින ලැබම් ටික මේ හරවෙලා තියෙනෙ ලැබීම් ටික. මේ බැරවෙලා තියන්නේ ගෙවීම් ට ස ගවීම්ටික තමයි බැරවෙලා තියෙන්. හරි මගේ ප්‍රශ්නය සල් ලබිල කිය අත් දොක්ක පන්දාහයි දෙදායි හද්දාහක් ලැබිලා. සල්ලි වියදංකරලක අද දෙසය පනහයි පන්සීයයි හත්සිය පණා තැන් කියක් අතේ ඉතුරුද. ඔවු. හද්දාහෙන් අත්සියපනාා ග්‍යාම හයදාස් දෙසය පණහක් ඉතුරුවන්න ඕන හයදාස් දෙසය පණක් පුතේ හයදා දෙසේපන ඉලක්කම ගන්න ඕන අපි මේ ගිනුමේ මෙන්නමං ඉලක්කම ගන්න විදේ බලන්න මෙනහ වැඩක් කරනවා. මං බලන්නවා පොඩි රූලක් විතරත් තෑරලා මෙන්න අර වටිනාකම ලියන තීරුවට විතරක් ගැලපෙන්න ඒක ප්‍රමාණයට විතරක් මම මේ වගේ තීරුවක් කල්ලලා ඔටෙන අප එකත් තීරුව කල එක තීරුවක් ගනු දෙ පැත්තම ග ර දෙක පැත්තින ගෙනුම ඒක විතරක්හු වෙන විදිහයට රූලක් වගේ අතයාරලා ගහනව එකතු තීරු දෙකා හද ඔයත් කරා එකත් ගිනම තර වෙච් ගනහ යන් හ දනම අ හයිදස් දෙසේ පන කිතරු ක ලක වෙනනවා ඒකො යන්න යන් ඔොනොහනදී බලන්න රසේ මෙම මේ තිීරුවක් ගහලා මකත කරන්නේ බලනවා වැඩි පැත්ත මොකාත් දෙේ පනහ පන්සයග හත්සේ පනයි මේේ පන්දා හිද හදදා. වැ පැ ද මං ඩි ති තු ක හ ගන්න හදයි ම இලக்கම හද ම අනි පැතර දාන හදයි හොද බල රතු චග ද පන්දායිදයි හදයි ඒ இக்க மாறு කරනි පැත් හද. හර පැත් දි හාබාන හර පැත් එකතුව දදා හරි පිළිගන්නුම පදදා හද හද්දාා උත්ත්‍රේන එක තිරුවේෙනවා. හැබැයි මේ පැත්තේ හද්දාහ කඋත්තරේන මද. නැහැන දෙසය පනහයි පන්සී ඇයි විතර මතන්තින් තව මදි නේද හදහක් කියෙන ගාන. කොහද කැල්ලෙගේ උනන් ගලබාන හදදාහෙ මේ දෙසේ පනහයි පන්දහයි අඩු කරාම අන්න මදිපාඩුවන හද්දාහවෙන්න මදි ගාන කියක් හදහ වෙන මදිද හයදාස් දෙසීය හක්ම අන්න ඒක අනන්නේ දිිතුරුුණේ ඔ ඇය සෙලමට කිවනේද ඉතුරු හදසිය පනා කියලා අන්න ඉතුරුගාණාව ගිනුමෙන්ආාව. ඔය හයදාස් දෙසිය පණාතමයි මේ හයදාස් දෙසිය පනනාාත මයි ද මේ මාසිර ගරන ජනවාරි මාසි වරයි ඊළඟ මාසිර අරයියන් පෙබරවාරරි මුලට යන්න ඔය හයය පනතමයි එත ජනවාරි මමාසේ උද්තියනවා ඉට පස්සෙ බෙරවාන් වාස් වහරින්න තියෙනේ එනිසා මක් කියනව පහලට ගෙන ගියා කියලා. මෙ දෙේ හයිදදාද දෙේන ඉතුර වෙච්ගාන් ඉතුර ච්ච ගන් කියෙනව ශේෂය කියලා. ඉතුරුුවෙනට කිය ෂය ශේෂය පහලට ගෙන ගිය. අනිත් පාසිට පහලට ගෙන ගිය. මොකදචනය පහලට ගෙන ගිය ශේෂය ඔක්කෝම වචන් ියන්න බැහනීම ම ෂෝට් කරනවා පාගේ පහලට ගෙනගිය ෂය හරිද ඔන් හයිදාස් දෙසේ පනා පහට ගෙන යනවා. දැකඔයා. පෙබරවාරි මාසිදං හිතන් ඔන්න පෙබරවාරි මාසිනම් ජනවාරි මාසය ඉදල පෙවරවාරි මාසිට හයිදා දෙශීපනක් ආවා. ගිය මාසින මේ මාසිටාව පෙවරවා මාසිදං හිතන් ඕ ඉස්සරහටාව ඉස්රටාව ගිය මාසිනම් මේ මාසි ඉස්රහටාව ඉස්සරහටාව හයිදාස් දෙසිය පණාක්. නේද ඒකතයි මේ ගිලම පෙන්නවා මේ ප්‍රති වුද පැත්ති ැම් බැර පැත්ෙන්න්නේ මේ හියිදාදසේ පනාව. ඊට ප්‍රතිවිවරුද්ධ පැත්තේ යටටින්. අයදස් දතිිය බන පහුලියන. ඒ ඉස්රයින් ලියනවා ඉදිරියට ග ඉදිගේ ෂ උකමච ලියන වැනිි සසාකුරු ෂෝ් කරලි. ඔන්න නෝකට කියනවා ගිනුමක් ශේෂ කරනවා කියලා මොකද මේ කර පුතේ ගිනුමක් ශේෂ කිරීම ගිනුමක් ශේෂ කිරීම තමයි ඔය කරින්. ඉතුරුගාන හෙව්වා පැහැදිද. ොඳරේ වැඩි පැත්ත එකතු කරලා ගත්තා ඒ ලක්ව ම අඩු පැත්තර මාරු කරාන වෙනසගත්තා ඒ පහලට ගෙන ගිය ශේෂය අනි පැත්තෙන් ප්‍රතිීවරත පැත්ත අටින් ඉදිට ෙන ශේෂය තව කිනුක් හො කරම යන්න ගැල්ලිකිීමට රලක් අතාරින් හා ගහන්නක තීරුවක් අනි පැත්තනුත් ගානිික තිීරුවා වැඩි පැත්ත එකතු කරන්න වැඩි පැත්තිින් දෙසිය පනාා තමයි ඒ ලක්ක මාරුකාන් අනි පැත්තට දෙසිය පනහා ඕ. රැත්තක තුරන් දේ පහකිල පේන ැ පැත්කතු දේ පහක්නේ කියයක්වත් නැහැ එර දෙසිය පනහන කියා මතිිද දසය පණහක්ම මදිී ආන ඒකට අපි ගෙනා පහල්ලට ගෙන ගිය ශේෂය එන ඊට ප්‍රතිවරුදත පැත්තිේ අටිින් දසිය පනහායින් එමකද ඉදිරයට ගෙන ශේෂය දැක්කද ගිරුම් ශේෂකන විදිිය ප්‍රාක්්ධන ගිනුවත්තු හොම කරන්න රලක් අතති අරයා ගැහුව ටිනාක තරු හලා අහුවවෙ එක තිීරුවක් ැ ැරවැඩීම බැරපැත්ත එකතුව ගන්නවා පන්දාහයි ඒ ඉලක්කමද මේ පැත්ත්‍ර මරකන පන්දාහයි ටේන බැරපැත්ත එකතුව නම් පන්ඳහා තමයි ර පැත් එකතුව පන්දහක් වෙන්න පන්ඳ මදි එනම් මදිි පාඩුව පන්දා එහෙමදානු ඒක මොකදද පහලට ගෙන ගිය ශේෂය එනම් බැරපැත්තෙන් ප්‍රතිවුෘද්ත පැත්තෙන් පන්ඳහයි ඒමකද ඉදිරියට ගෙනා ශේෂය බැංකුනත් එහෙම තමයි එන්න එක පොඩ්ඩක් පරිස්තමින් කරමු එක තිීරවා ගැහුවා ඉඩතියලා බැරවැඩි දෙදාහයි අඩු පැත්තර මාරු කන්නව දෙදාහයි බැරපැත්තරං එකතු දදා තයි ඇැබ හර පැත්ත එකතුව දෙදහක් වෙන තව මදිය එදස් පන්සීය ඒමොක පහලට ගෙනගිය ශේෂය මෙතන එද්දස් පන්සීයි ඉදිරියට ගෙන ශේෂය ඔය කරේ ගිනුම් ශේෂ කිරීම හරිද ගිනම් ශේෂ කි චට වැ හට න ගිු ේෂ තේරවාන වැඩි පැත්ත එකකතු කරාඩු පැත්තට මාරු කරා වෙනනසගත් ත පාට ගැන ගිය ශේෂය ප්‍රතිවුරධ පැත්තෙන් යටටි වෙන සේ වෙන සඳන ඉදිරියට ගෙන ශේෂ පුළුවන්න්නේ එක ලේසි ක්‍රමේ ක්‍රමය අන්තුුරගන් ත චටු වැඩක්රන්නුවාොහද බලුවන් මෙන මේ ආපු ඊගේ ශේෂටික මේ ඉදිරිගෙනා ශේෂතිීන් මුදල් ගිනමන හයිදා දෙසියපනක් හර පැත්තේ. ප්‍රාක්ධන කිනම බැරපැත්තෙන් පන්දා හා බැංකුනය කිම බැරපැත්තෙන් එදස් පන්සීයා. ගැන්ලිගින හර පැත්තෙන් දෙේේපනා ආන වගේ ශේෂටිකත් තියෙනවාන්නේ ඉදිරෙන ේෂ ය ඉදිරිටෙන ඉදිර ගෙනාපුකත දගත්ත පිට ඉදිරියටගෙනා පු ශේෂටික අපි එක වගුවකට ගමුද මෙන වගේ වගුවක් ගහන්. ඒ වගුව නම් කරන්න ගිනු නම වගුවේ නම පස්ස කියන්නම් ගිනුමේ නම හර පැත්තෙන්ද ඊගේශේෂයාව බැ පැත්තෙන්ද කිය බලලා අදාළ තීරුේ දන්නන් ගිනු නම හර බැ තරුකේ නම් දෙක හරබැර එහම් දැන් අපි බල ගානටයන් මුදල් ගිනුමා ගිනුමේ නම මුද මුදල් ගිනු බලන්න ඉදිරියටගෙන ඉදියට ගෙනා ශේෂය මොන පැත්තෙන්ද හර පැත්තෙන් හයදස් දෙසය පනහා. හර පැත්තෙන් හයදාස් දෙසය පණහා අන් එහිනම් දානව හර පැත්තෙෙන් හයදස් දෙසීය පණහ. ඊගේකතක් බල්ලතම දාන්නවා. ඊළංගිනුමට හ මේ ගිනිුම හරි. ඊළගින ප්‍රාග්ධන අගිනුමෙනම ප්‍රාග්ධනය ්ධනය බලන්න දරුවෝ බැරපැත්තෙන් පන්දහමෙන් පන්ඳාහ තිෙන බැරපැත්තෙන් එනම් ඔය දන්න න පන්දහා බැරපැත්ෙන් ඒ වචන කලින් බැරපැත්තෙන් පන්ඳහය අයිය එතුට ඒකත්තිවරයි බැංකුුණය එදදස් පන්සිය බැරපැත්තෙෙන් ගිරමෙනම බැංකුුණය බැරපැත්තෙන් එදද हरिलेश यार का बाला नहीं आती है। आयत्या गैनिली, गैनिली, गैनली हारपैत्तें देसी है पनाहे। गैनली हारपैत्तें देसी है पनाहे। गैनली हारपैत्तें देसी है पनाहे। उसे गैनिली की अन्य अतरम हिमिका हमने में हिमिका माडुवी माँग। आयती आडवीने का गैनिली। हारपैत्तें देसी है දඕ අදාළ පැත්තෙන් දාන්න ඕන් ඊගේන පැත්තෙන් දැ මේ නමහම තීරු දෙකම එකතු කරලග හර පැත්තේ තීරු එකන හද දෙ එපනහයි දෙ එපනයි ගැන හදදා බැර පැත්තෙන් පන්දාහා එදස් පන්සීයයි කියලා කියන්නේ හදදාහනම මෙතන දේ ලක් දෙපන දෙසිපන ගෙන හ පන්සය බැරපැත්තෙන් පන් ද පන්සිය සියේ බාන දෙපැත්ත සමානුණ දෙපැත්ත සමානුණ හරත් හන්ය බැරත් හන්ය ඇයි හෙමුණේ ඔවවිතින් ඔයාට මතකයි සෑම ගණ දෙනුවක් ගිනුකට හර පැත්තලියල තව ගෙනුමට බැර පැත්තිලි වන හැම එකක්ම එමනි ර බැ කරලා හරකරලා බැකරලා ඉතින් හෙන හරවල එකතුව බැරවල එකතුවට සමානවෙන්න පැයි. එකක්මීලක්කම හර බැරරාන හරවල එකතුව බැරවලකතුවට සමානවෙන්න ඕන. ඉති ඒකද මේ කරේ. ඔන්න පෙන්ුව හරවලකතුව බැරවල එකතුට සමානයි. හරතීරවලතුව හරශේෂ වලතුව බැර ශේෂවල එකතුවට සමානය. හරි මේ ශේෂයන් පරිීක්‍ෂා කරන වගුවක් මේක. අපි කරපු ශේෂද මෙම සමානයි කියල කියන්නේෙම අපි කරපු වැඩේ හරි. ඕක සමාන නැත්තම් පුතුතේ කොහැ රදක්වෙ. උදාහන හිතන්න ඔයා මේ පන්දාහ මුදල් ගිනුම හර කරලා පන්දාහක ඇරදිලා ප්‍රාක්්ධන ගිීම පන්සිීය දැම්මොත්. බිඳුව කැයිල පන්සිියදාන සමානවෙයිද අරවගුව නෑ සමාන වෙන්නේ. සමාන වෙන වගල ගැන ඔයා හරිට කරා කියන එක. සමාන වෙන ගැන හට කරාග මේ කරයාපි ශේෂය පරීක්ෂා කරා. ශේෂයන් පරීක්ෂා කරා. හරිද ශේෂපිරික්සුම මේ හැදුවේ ශේෂපිරික්සුම. එ යාට දැනමතියෙන් ඕන ේෂපෙදික්සුම අනිවාරයම් සමානවෙන්න ඕන හර. හරට බැර සමා නැත්තං, කොහ ැරි වරදක් වෙලා කියලා තිේරෙන්න්න ඕනවාට. ප හරට බැර සමාන නැත්තං කොහේ හරි වරදක් කියලා. හට බැර සමාන ඒ අදසුවගල්. වෙෙඩේ හරි හරටම කරලා තිය නො අපි. පැහැදිද හර බැර හරි කරලා. එක ම ලක්ම එකන හර පැත් ලා වගෙන ැත් තින ගැටක් එ සාතම හටබැර සමානුන් එ ශේෂපිරික්ස්ම ශේෂයන් පරීක්ෂා කරන වගූ ශේෂපිරිික් ඔන්නට ශේෂපිරිස්ත් කියරදුන්න ැ හෝමට කියන්න මුදල් කියන්නේ මොනවර්ගද වත්කම් මුදල් කියන්නේ වත්කාම ඉස්සර හින්ලියන්නන්ක මුදල් කියන්නේ වත්කා ප්‍රාක්ධනය කියන හිමිකාම් බැංකුනෑ කියන්නේ වගකීම් ගැන්ලි න හිිකම් හැබැ හිමිකම් අඩුවීමක් අරං අරවන හිමික අඩුවීම හරිද තවාට මතකයි මූල ධර්මය කොමද වත්කම් වියදම් ඒඊ මේ දෙක වැඩිවීම හර අඩුවීම බැර. ඉරස්මකි ව සාමාන්‍ය සාමාන්‍ය ශේෂගෙනක දනුද සාමාන්‍ය ශේෂය නම් වැඩිවන පැත්ති වැවන පැත්ති එක හර ඒ වගේම වගකීම් හිමිකම් ආදායා ල ක income මේ තුන වැඩිවීම බැර අඩුවීම හර ඒ සාමාන්‍යශේෂය මේක සාමානශේෂය හරණක සාමානශෂ වැඩන පැත්ති බැර හරිද බලම් ඔය කරපඩේ හරිද බලු මුදල් කියනන්නේ වත්කම් ගිෙනමක්නේ වත්කම්වලට සාමානශේෂය වත්ක වැඩිවන පැත්තිෙන් හර පැත්තිෙන්නේේ වැඩි වන පැත්තිමේ සාමානශේෂය හර ඇත්ත බලන් ඔවනේ හර පැත්තිෙන් තමයි හයිදාදසේපනා එ මුදල් ගිනීමේ හර පැත්තිතම ශේෂයෙන් නවා. ඉළඟට ප්‍රාග්නයගන් හිමකම් ගෙනුමක් හිමිකම්වල සාමානශේෂය බැර පැත්තිේ ඔඕනේ ති බැ පැත් ඳ එක්කත මේ සම්බන්තාවේ. ඉරට ැකුන ගැන්නේ වගකීම් කිෙනුවක් වක්කීම් ගෙනුවත් සාමානශෂය ැර පැත්ති ඔඕනේ තින ැපත් බැංකුනෑ ගෙනුත් ගැලි ගැල්ලි ගැන් හිමිකම් කිෙනුක් හා හිමකම් ගින මානශේෂය බැර මේ මොකද මේ විලාතියෙන් මෙ හිමිකම් ගෙනුවත් තයි ගැන්ලි හිමිකම්වල සාමාන්‍යශේෂය බැරණේ නමුත් මේක ැවිලාතියන හරනේ න්න බාල හර විල්ලමෙන් ඒ ඇයි ආ ඒ හේතුව තමයි මේක හිමිකම් ගිෙනුමක්න මේ හිමිකම් අඩුවක්නිසා නිකම් හිමිකන් ගිනුක් වරා බැර පැත්තෙන් තමයි. මේක හිමිකම් ගිනුමක්න හිමිකම් අඩුවීමක්. හිමිකම් අඩුවීම කැන්. හර නිසා තමයි හර පැත්තින් . අනි්‍යඒව සාමාන්‍ය ඉදිරෙනවා. ඕන්න ශේෂපිරික්සුම පැහැදි කරා. ශේෂපිරික්සුම කරන්න එහෙනම් අපි කරපු ගණුදනු ගිනුම්ගතකිරීම. හරියට සිද්ධ වෙලාද කියලා හොයල බලනෙක්. හරිද ශේෂයන් පරිීක්ෂා කිරීම ශේෂයන් පරීක්ෂා කිරීම තුළින් අයි බාලනවා අපිකරපු වැඩේ හරිද හරිනං අනිවාරයම ශේෂපික්සුම දෙ පැත්ත සමානවෙෙන් ඕන්. හැබැයි කොහේ හරි වරදක් කරලා තියෙනවනං ගනිිතමය දෝෂයක් තියෙනවනං වචනමකදද ගනිිතමය දෝෂයක් තියෙනවනං මේ හරවැැරට සමාන වෙන්නේ නෑ. ඒ සමා නොවුනොත් ට දැන ගන්න පුළුවන් ඔයා කොහෙ අරි වරද්දල කියලා. මේ ගිනුම් ගත කිරීමම් හරබැරකිරීම් වරද්දල කියලා කොහෙ අරි වැරදීමක් වෙලා කියලා ඔයාට අන්ඳරගන්න පුළුවන්. ආන එතකොට ඔයා කරන්න ඕන ඒ වැරැද්ද හදාගන්නේක්. ඉතින්න ඔන්න මෙන මේ ගාන අපි හැදුවේ ඔයාට හැකියාව තියෙනවා ලු බල්න දරුවන්ටටව එක හරහා බලනයට දැේ ගානසාකච්ඡා කලිවරයි. හිටස මේකම අපප්ලෝඩ් කරනවා. YouTube චැනල්ල එකට ය යන්න ගිල්ල තනියම් මේ ගාන ලියාගෙනමගාන ගිෙනුම්වලට හර බැර දාල බලන්න අරකිව්ව ක්‍රමේයට මූලධර්මයත්ත එක්ක ඉඩ ශේෂපිරික්සුමත් හදන්. ඔය මම සමී බැංගු සැස්තුම් සමයින්න දිත්ත සරහන්ගෙන පාඩමයෙන් ලොකු හොඳ තැනකට මේ ගෙනා ඔයා සාභශේෂපිරිික්සුමත් සෑදීම හර හරණේද ර්. ඊළඟට අපිට තවත් කොටසක් කතා කරන තියනවම ඉදිත්සරංගොල තවදුරත්වාට ඒ සම්බන්ධ දෙෙන් දැනුම ලබා දෙන්න ඉතින් අපි විරාමිකට ගිහිලෙෙන්. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත්වන් අපි පාඩමට මේනකට දැ ්‍රේක් ලින් අපි කතාගරාමේ ගිනම්වලට ගනුතුු වාර්තා කරන්න විද්‍යස් සහ ශේෂපිරක්ෂවා අපි හැදුවවා. දෙකෙන එතරින් හාට කොටසක්කට යන්න තියන්නේ ොට ප්‍රක්ටිස් කරනදී අපිට මොන වගුවක් මන්දිල තියෙනවා මේ වක්ගූේදී ඔයාට හැකියාවතියනද කියලා බලමු මේ ගිනුම් අඳුරා ගැනීම හදද හා බලමු නිකං අඳුරගන්න බලමු ගොඩ නැගිලි ගෙනුමේ නම ගොඩ් නැගෙලි පලනගම මේ ගොඩ නැගිලි කියරතිය. නෑන්න වැදිල නෑ එක නිතන්නා කොඩ නගිලි කර කියර තිනෙ ගොඩනැකිොඩ නැග ගොඩ නැගලි මොන වර්ගේ ගිනුමක්ද ඔව ඔයාදාන්නක වත්කම් ගිනුමක් මං ඒ අකුරදාන වත්කම් වට වා ලියන්න සිංහලලි වන කමන්නේ වත්කම් කිය වත්කම් ගිනුමක් කොඩ්නැකිලි වත්ම් වත්කම් ගිනුම් වල සාමාන්‍ය ශේෂය හර ඔයාදන්න ඕකරම කලින් පැහදිි කර ඔයාට වෙනමේතින් නොකත්තෙකතය ය ො මේ කොනේ තින් ශේෂිස්වහැ පැත්. ඕවකත්කත මේ වැඩේ කරන්නො. හරි කලින් ගානේ අපි ලිව්වේ හා යම් බලන්නේන. ඊළඟ මෝටරත මෝටරත කියන්න ව්‍යාපාට මකත්. ව්‍යාපාර ඒකත් වත්තවා. වත්කම එන සාමාන්‍ය ශේෂය මෝටරත කිෙනමැත් හර යට අඳුරගාන පුළුවන් මේ වද. ප්‍රාග්ධනය ප්‍රාග්ධනය කියන්න පුතේ හිමිකාම්. රාධනය කියන්නේ හිමිකම්. දැන් ඔය බරන්න හිමිකම් වල සාමාන්‍ය ශේෂය මෙති හිමිකම් වල සාමාන්‍ය ශේෂය බැර එ සාමාන්‍යෂය බර හැබ හිිකම් අඩුවනොත් හරවෙන ොනේ අර ගැන්ලි වගේ. ගනිලි ගැනිලි ඔන්න අයාවේ ගැලි ගැන්ල්ලි පුතේ හිිකම් නෙේ හිිකම් අඩුවීමක්. හිමිකම් බරින හිමිකම් අඩුවීමක්. කම් අඩුවීමක් නිසා සාමාන ශෂය බැරණ මේ හර එක විශේෂ අවස්ථාවබු බැංකුනය කියන්නේ වගකී වකම් ලබ වග සාමානිශේෂය බංකුනය පොලිය මේ බැංකු අය ගකීමක් වුණට ඒ බැක්කුනෑ වෙනුවෙන් ගෙ වන පොලිය මොකත්. පො වියදම ගෙවන පොලි වියදමක් වියදමක් එක්ස්පන්ස වියදමක්. වියදම්වල සාමාන්‍ය ශේෂය මතකත් දන්න. වියදම්වල සාමාන්‍ය ශේෂමති සාමානශෂය හර වැඩවන පැත්ති හර විදදුලි විදදුලිය කියන්න. විදුලිය කිය ඔලයි මො දන්න ලයිට් කරන්ට එක හරි ැ විදුලි කියන වියදමක් එකලා ඉඩ්බිල ගව වියදමක් නයා විදුලි කියන්නේ වියදමක් සාමාන්‍යශේෂය නං හර ආයෝජන ඕටවන් කලින් පැහැදි කරලා තියෙනවා යෝ යෝ ඉවස්් ආයෝජනය කියන්නේ වත්කමක් ඉන්වස්ම් එක වත්කමක් සාමානශේෂය හර කම් වල හර ඒ ඉන්වෙස්මන්ට් එකට ඒ ආයෝජනයට පොලි ලැබෙනවා ආයෝජන පොලි ලැබෙනවා ආදායමක් ඉන්කම් ආදායමක් සාමාන්‍යෂය ආදයල සාමාන්‍යශේෂයගබන් හොඳරබන් ආදයම්ල බැර බැර බැ සාමාන්‍යශේෂය බැර පුල නෙදට ගිනක් දැක්වෝතේ අන්දරුගන්න ර ශ්ටක්ක හටය අබොටක් වෙනස් වෙනස් වර්ගකිෙනනම් ද විකුණුම් සේල්ස් විුණු ව්‍යපාරයක් බාන්්ඩ විකු විුණ විකුණුම් කියන්නේ ව්‍යාපාරයක ප්‍රධානතම ආදායම විකුණුම් කියන්නේ ආදාය ආදයම්වල සාමාන්‍ය ශේෂය බැර ගිනු මඳුරගන්න ඕන ශේෂයන පැත් අඳදුරගන්න ඕ. නය ගැති අන්න නය ගැති කියන්නේ කවුද උන්න හොන්දරහ ගන්න මේ ප්‍රක්ටිස් කන්න අය ගැති කියන්නේ අපි බාන්්ඩ නයට විකිනීම නිසා ඇතිවන බැඳී මකයාල අපිට යගෙන් සල් ලබෙන් ඕ නය ග නය ග බාණ්ඩට නයට විකුල් ති යගැ සල් ලැබෙන් ෝ ගැතින්නේත් එ සල් ලැබෙන් ඕන නිසා වත්කමක් ඇසෙට් වත්කමක් සාමානශේෂය හර ඉට තුන් වවටම් නින පැ පචුටක් ො හොදරෙන් ොදර බලගෙන් පුතේ අපට නයගැතියගේ නයිගැතියගේ සල් ලබෙන්න්න ඕන නේද නයගැතියන්ගෙන් සල් ලබෙන් ඕන එතකොට නයිගැතියන්ගේෙන් ලැබෙන්න්න ඕන සල්ලි සල්ලි ලැබෙද්දී නැයගැතිය මුදල් ලැබෙද්දී හිතමරුපයා සීයක් ලැබෙන් ඕන කියලා අපි නයගතර කියනෝ අපි හුන අයගතියගේ මේ ඔයා කවද්දය සල්ලි ෙවන්නේ අපිට කියලාපි හනු එයා කියනවා මේ සති තුළක් විතර යයි ගෙවන්න අපිගන ඔයාටයක් අපට දෙන්න ඕන්නේ දොයා ය නොවූ අපිගෙන සීියම ගෙවන්න ඕන්න මේ සති ඇතුදකෙව්වොත් අනුවක් ගෙවුවත් ඇැති අපි දහයක්ක ඩිස්කවන්් එක දෙන්න දෙන්න අපි ඩිස්කවට අපි දෙන්න වට්ටමත් දෙන්නම් දුන්වට්ටම් මට කියන්න ඒ දෙනවට්ටම දහයක් අඩුකිරීම අන්නේ දහය තමයි දුන්වටම ට කියන්නේෙ දුන්වටම අපිට පාඩුයිවිදලා බයිද. ලැබෙන්න්න තිබුණ සීයක් අනුවුවක්විත්‍රා කරගෙනපි දහයක් අතඇරලදානො අපිටා පාඩුයිකෑන් වියදමක් වෝගේ. වියදමක් වගේ. එනම් දුන්වට්ටම් කියන්නෙ පුතේ වියදමක් ඔන්න මතකති යාල. දුන්නවට්ටම් කියන්නේ වියදමක්. ම්වල සාමානෂය වදම්ල සාමාන්‍යෂයන්න වියදම්වල සාමාන්‍යෂ ර හර වියදම්වල සාමාන්‍යශෂය හර ඊඟට තව කතාවක් කියන්න හදන්නේ නය ගැති කුටා අපි රුපියල් හිතම රෘපියල් පණහකට නයට බා්ඩ විකුල්ලා යගගේ පනහක් ලැබන්න තියෙනම් හැබයිමියාව සල්දිිගව නෑ වගේ මයා මේ රටා අතය හැරලගි හිල්ලා. නැත්ම් මේ ඒ නය ගැතියා මැරිලා. හරි නැත්තගේ නය ගැති බං කොලොත් වෙලා එහෙම් වෙලාකට අපිට ඒගෙන් සල්ලි ගන්න පුළුවන් දර පණහා. අපි ගොච්චලුව තයා දෙන්න දෙන්න විදික් නෑට රටාත හැල්ල ගන්න හොයා ගන්න බැදඟ පිට. නය බොල්ලුනා ලැබෙන් නැති විච්ච නයක් බොල්ලුනා බොල් නය බොලන කියන අපිට වාසි දායකතත්වයද අවාසිදදාකගත්වයද ලැබන ති ිචා නැතවගිය අවාසි දායකතත්වය අවස් දායකතත්ය කියන්නේ මත් වියදමක් වගේ ආදමක් වගේ බොලල්නය කියන්නේ වියදමක්. බොල්නය කියන්නේ වියදමක් සාමාන්‍යශේෂය හර තව කතාවක් කියන්න දැයි. අපි විකරනව බාන්්ඩ විකුණද්දිී ුණම් කියන ආදෑම විකරන් විකන ආදායම් වැඩ වෙනවා. විකුණනන් ක නාෑයම් වැඩ වන. හැ ඒ ම ග ව බා් ොනහර ේ යන් නිසාපිටාප ඒව වන ම සෞත්තු කෙ වනවා? විකුණපු ආපහො ඒවනු. විකනදද ආදායම් වැඩවුණා විකුණපු ආප හයවද්දි ආදායම් අඩ වෙන. අ අදරල්ගන්න වැඩේ විකුණද ආදායම් විකන ක ආදෑම් වැඩව වු. ඒ ස්ටමස් ලපි ප ඒවදදි ආපසයවම් අපසේවදදි. විකරුම් කින් ආදායම අඩුවෙන අ එනම් ආපසයුම් කියන්නේ දරුවනේ ආදායම් අඩීමක් අතිශ වැදගත් මේක හොඳේ ආදායම් අඩුවීම එක ආපසයුම් කියන්නේ ආදායම් අඩුවීම ආදය මඩුවීම සාමාන්‍ය ආදයම්ශේෂය බැරපැත්තෙන් හැබ ආදාය ම අඩුවීම හර එම් සාමාන්‍යශේෂය හර ඕක වැදගත් ඔන්න වැදගත්තයක් කර ඒක වැදගත් හරිද ඉර පස්සේ ගැනුම් හොනතාව කතාව ගැනුම් අපි තොග ගන්නවා හරි තොග ගන්න වෙෙල්ලන්ද තොක ගන්නවා ඔ ගැනුම් කියන එක අපිට බොහෝ විට කියන්නේ සවරූපද එකක් තින වත්කම් සරූපේ වියදම් සරූප නමුත් ගොඩා පාසල්ල සහනි ගුරු ගන්න එක වියදම් කියලාක් කමබන්න ගැනුම් කිය එක වියදමක් හඳ ගන්න කොහා ගැනුම් කියන්නේ වියදමක් ඕක වත්කාමුකුත් වෙනව හැබැයි තොගේ ප්‍රධාන වශයෙන් වදම් විරග හත්ක මහො විය දම්වල සාමාන්‍ය ශේෂය හර හරි ඉරස අපි ඔයි තො ත්තේ හිතම නයට කියලා අපි පස්ස සල්ලි ගෙවන්නන් කියෙ තො ගත්තේ පස්සෙ සල්ලි ගවෙන්නම් කියලා නයට අපි ගෙවන්න ඕන ඒ මනිසුන්ට ගෙව ඕවන ඒ ගිනිස්සු අපි කිය නය හිමියෝ. කවුද නය හිම නය හිමි කියන්න ගෙවන්න තියෙන නිසා වගකීමක් ලබි වගීම. වක්කී මොල සාමාන්‍ය ශේෂය බැර ඊට ලදට ලදවට්ටාන් අපි නහිමියන්ට සල්ලිගේ වන්න තියෙනවා ැහිම අපිට කතා කරල කියනවා අපි එයා කතාගන අප නැහිම නහිමට කතාලගෙන මේ ඉක්මට සල්ිගවන් කියලාිෙන අප ඉක්මට සල්ිගවන්න ට පා ලගේ වන්න එ නහිම කියෙන න එක්මට සල්ලිගේ වවොත් අඩුවෙන්ගේ වන්න කියලා අපි නයිහිමල දෙසිියක් ගවන්න තියෙනවා නයිහිමිය කතා කරලකන අද හෙට ගේවොත් හෙට දවස සතතු ෙවොත් දසීමම ගවන්න නොන්නනේ එකසි අසුවක් ගවෝ ඇති. අදබන විස්සාක් අපිට ලාබයින ද දෙටදවස් පැන්න අපබිට දෙසිීම ගවන්නවා හැබ හටදවසතු ගේෙවොත් විස්ක් අඩුවගේ වන්න පුළුවන්න එමටගැන විස් ලැබෙන වටමක් ඩිස්කවුන්ටය ලැබෙනු නහිමියන්ගේ ලදවට මතික කියන අපට හොඳ තත්ය අද නාල කතාත්යද දයි වාදයකතත් වාසදය ත්වය කිය දමක්ො ද විදමක් ොද ආදයමක්. ලද වට්ටම් කියන්නේ ආදාය. ආදයම් වල සාමානශේෂය බැර හරි. ඉනාට අපිඔේ ගනිපුවා ගනිපුතොක ආපහෝ යවනවා. ගනිදිතිං ගැනුම් කියන අපි කරු කරේ ගැනුම් කියන වෙළන්තොක් කියන වත්කම වත්කම් හෝ වියදම් සරුප දෙකම් වියදම් හෝවත්කක් වැඩි වෙනවා. ඒවා ආපොහෝ යවද්ධ පුතේ මේකත් ඇදගත් වියදම නැත්තම් වත්කමක් ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් වියදං අඩුවීම වියදං අඩුවීමක්. ඒකත් ඇදගත් වියදං අඩුවීම පුතේ වදං අඩුව මො මොන පැත්ති ශේෂයන්නේ වියදං අඩුවීමක් නම් බැර පැත්තෙන් වියදං ගල සාමාන්‍ය හර පත්තෙන්නේ ඇගෙන වියදංවල වියදං අඩුවීමන් නිසා දැරපැත්තෙන්. ර එන වඩදැම් පුළුවන් හැකියාව තියෙනවා කිනුම්ම කට පස්ේ ගෙනුම ම දැක්කට පස්සේ මොන වර්ගයද කියලා සඳුරුගන්නන් සාමාන්‍ය ශේෂ මොන පැත්තිෙන් එන්නේ කියලා දන්නවාදැන්න ඔය නේද . අපි ඔන්න ගානක් ඔයාට දෙනවා ාන ඔයා උත්සහ කරන්න මේ ගාන ගිණුම් වට දාන්. රිද ගාන හදන විදි තක්ගාල කතා කරන්න ඔයා තනියම් මේ එක හදන්න ඕන. මං ඔන්න ගිලුම් සෙට්ටකකට දැම්මා. සට අදාාර තියෙන්නේහරද බලමු මම වේගෙන් ටිකක් කරන්නම් ඔර්දයන් දන්න නිසා. මේක වාර්තාක රදි දරුවනේ අපිට අවශ්‍යවෙනාව මුූලධර්මය මොකදද මුලධර්මය වත්කම් වියදම් මේ දෙක වැඩිවීම හර අඩුවීම බැර. ඉටවාසේ වගකීම් හිමිකම් ආදායම්, මේතුන වැඩිවීම බැර අඩුවීම හර සමීිකණ ධාන විද තය කර මම කිහිපයක් කරන්න ඉතුටිකොයටට තනියෙන් කර අනවස්ථාව දෙන්නා. බලමනං විමුක්ති උදාාරගේ ව්‍යාරය දයා සිස්තුන මාර්තුමාසිදදු ගණු දෙෙනු. ර්තතු එක විමුක්ති උදාර හයස ද හයසයක් මුදරින් යොදා ව්‍යාපාරය ආරම්භ කර. එ අපි රුපයා දහස්සරින් ගානහ දන්නේ අයිතිකාරයා සල්ලියෝදලා. මුදල් සල්ලියයොදන අුතැන් ගිනුමම් මේ ොක ගිනමක් මන් නම් කරනවා මුදල් කියන වත්කම් ගිනුම. අයිතිකාරය මුදල් යොදනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා ව්‍යාපාරය. වත්කම් වැඩිවීම කියන්න. හරණෙ එහෙනම් මුදල් ගිනුමේ හර පැත්තෙ හයසීය. හර පැත්තේ හයසීයයි. කවුදෝය සල්ලිය දුවේ විමුක්තු දධර්ගයන අයිතිකාරය. ඒගේ අයිතිය මොකදවෙන්න අයිතිය වැඩියන එක හිමිකම වැඩිය හිමිකම් වැඩිවීම බැර එනිසා ම මේ ගිනුම නම් කරනවා අයිතිය හඟවන ගිනුම ප්‍රාග්ධන ප්‍රාග්ධන කියන හිමිකම් ගින. වැඩිවම් බැර නිසා බැරකාරන හයිසිියක් ඔවුනේ හිතින් අරක හරණය එනම් බැර. එනවා දන්නවා දිනේ දාන්න දන්නවා ගිනුම් දෙක නම් අමාරු කරනවා මෙතැන්ලියන මේ ගිනුනාව මුදල්. එතන ප්‍රාල්්ධනය ඔන්න දිත්සරහන් කලා අන්න තැ සමීක්ඩ දාන විදිිය හිතිං හදලා ගිනුම්වට දාන තවයක් කරම පි මාර්තු එක වැඩේ හරි මාර්තුන තොගගන්නවා තුන්සිය හැටක තොගගන්නවා සල්ලි දීල තොගන්නවා මුදල් කියන වත්කම අඩුවෙන වත්කම අඩුවීම බැරණේ එ මුදල් ගිනුේ බැරපැත්තෙලියන්න කියදි ලක්කම තුන්සිය හැටයි. බරපැත්ති තුන්සිය හැටයි ඉළඟට සල්ලිදිීල තොක ගැනුම් අන්න ගැනුම් තොක ගන්න වෙලන් තොක් කියන වත්කම එම් මේ අලු තෙන්ගෙනුවන්න්නම් කරන්න ගැනුම් ගැනුම් ඔයාගේ පහසු සඳහාත් තොක කියලියන් එක දැන්ට වත්කම් ගිෙනුවාක් හැබයි ගැනුම් කියැන වියදම සරූපෙත් තියෙනවා මං ඒ දෙදකමලි වූ තොක ගන්න ගන්න වත්කම් වැඩනෝ වත්කම් වැඩිවීම මූලධර්මය බලන්න වත්කම් වැඩවීම හර එනිසා හර පැත්තතුන් සේ ඇයටයි ඔවවිතින් අරක බැරණේ එනම් එක හර ග දෙගේ නම්මාරුකාන දිනේදාන්න දිනේදාාන්න පුළුවන් ගිනුම්වල නම්මාරු කරන්න පුුවන්. ඊළඟට තවයක් රුම් බන්න හො අත්පිට විකුණුම් එකසිය හැටයි අත්පිට විකන්නවා සල්ලි ලැබෙනවා මුදල් කියන වත්කම වැඩි වෙනවා වත්කම් වැඩීම හර එනිසා මුදල් ගිනුම හර කිය දෙසි ැට මුදල් ගිනුම හර එකසිය හැටයි සල්ලබුණේ වික්කොට මුනිසා එන අලුතැන් ගෙනුමක් නම් කරනවාාව විකුණුම් වික්කුණුම් කියන්නේෙ වාදාන්නවා ආදායම් විකවාන විකව ආදායම් වැඩිවෙනවා ආදායම් වැඩිවීම බැර එනි විකුණුම් ගිනුම් බැර එක හැට වූ ඉතින් අරග හරණය නම්ඒක බැර ගිනුම් දෙකේ නම්මාරු කරනවා දිනේදා දෙක්කද ක්‍රමේ තයක් කරමුක පිට කාලවෙේලා වනොපිකර. විදුලි බිල වලා විසි පහ න්න යිඩ් බි ගෙවලා ඒත් සල්ලි ගවන මුදල් කියන වත්කම අඩුවනෝ. වත්කම අඩුවීම බර එ මුදල් ගිනුම් බැර කියදිලත්කම විසි පහයි. මුදල් බැර විසි පහයි. දැඟ විසි පහ ගේෙවමකට ලයිඩ් බිලට එමං අලු තැගෙනුමක් විදුලි විදුලි කියන්නේ විය දමක් පුතේ. වියදම ගෙෝපනිසා වියදම ඇති වෙනවා ඇත්තිවීම සමානයි වැඩිවීම වියදම් වැඩිවීම හරණේ ඔවිතින් අරක බැරණේ එනම් මේ හර විසිහ ඇයි මේක බැර ගිනුම් දෙකේ නම්මාරු කරනවා දිනේදා. මුදලට විකුණු මේ එක සපනාාර කලින් වගේ මේ අපිට විකුණු මුදල්ට විුුණු ගැන්ද මේි එක සසිේපනාහකට මුදල්ටි කුන්නො සල්ලබෙනවා ද කියනකම් වැඩි වත්කම් වැඩීම හර එනිසා මුදල් ගිනුම හර එකසිය පනයි කලින් කර වගේම. ඇයි එකසිය පනක් ලැබුණනේ වික්කොට පු නිසා. විකුණුම් කියන්නේ ආදායමක් විකවාන විකන ආදායම් වැඩියනු. විකුණුම් ගිනුම් බැර එකසිය පණහායි. ගිනුම් දෙකේ නම්මාරු කරන්න දිනේදා. ලේසි නේදැන් මූලධර්මයත්තෙක් කියන කොට. ඊළඟට. පි ගැනුම් සල්ලි දීලා තොගගේන එක සිය හැටක් සල්ල යනෝ මුදල් කියන වත්කම් අඩුවෙනවා කියදිලක්කම එකසිේ හැටක්නේ මුදල් ගනුම් බැර සල්ි මුදල් කියෙන වත්ක මඩින වත්ක මඩුවුම් බැර නිසා මුදල් ගෙනනුම බැර එක සිය හැටයි සල්ලිදලා තොග ගෙනාවෙනේ ගැනුම්නේ අත්පිට ගැනුම් තොග කියනවත්ක වෙන වත්ක වැඩීම හරිනිසා දැන්ටමත් න ො ගැනම් ගෙනුම ොග න මේ අතම ගැනුම් ගෙන ු මහර කසි හැට ක බැරණ නැ එක හර තකට කොමිස් මුදල් ලැබුණ න් කොමිස් මුදල් ලැබිලා කොමිස්ක ලැබලා කොමිස් කමිෂ නෑ ැබලිට සල් ලැබෙන මුදල් කියන වත්කම වැඩි වෙන වත්කම් වැඩිවීම හර මුූල් දනම් බල වත්කම් වැඩීම හර එනිසා මුදල් ගිනු ම හර දහයයි මුදල් ගිෙන මහර දහය ඇයි සල් ලබුණේ කොමිස් එකක් කොමිස්නේ කොමිස් තැමටගැන් ලැබෙන කොමිස්ස එක ආදායමක් පුති කොමිස් ලැබෙන් ලැබෙන ආදායම් වැඩි වෙන. ආදායම් වැඩිවීම බැර එනිසා ලුතෙන් ගිෙනුමත්දදානා කොමිස් ආදායම් ගිනුම කොමිස් ආදායම් එක ආදායම් ගිනුමක් වැඩම් බැරිනිසා බැර කරනා දහයක් ඔවිදි මේක හරණින් එ බැර ගිනුම් දෙකේ නම්මාරුක දිනේදාන අත්පිට විකුණු මසූුවයි සල් ලැබෙනවා මුදල් කියන්නේ වත්කමක් වත්කම් වැඩියන වත්කම් වැඩිවීම හර එනිසා මුදල් ගිනුම හර අසුවයි. ඇයි සල්ලැබුණන විකරමනිසා විකවාවන විකන් ආදායම් වැඩියු ආදයම් වැඩීම් බැනිසා විකුණුම් බරසුවයි ගිනුම් දෙකේ නම්මාරු කරනවා දිනේදානවා. ඒක හරි කලින් වගේමයි නැවතත් අත්පිට ගැනුම් සයි ල්ලිදල ොක්ගේ මුදල් කියනවත්කම අ වත්කම අඩුවම් බැර නිසා මුදල් ගිනුම් බැර සීයයි සල්දිර තොක්ගෙනාවේ තොක කියන වත්කම් වැඩිනෝ ගැනුම් ගිනුම හරසීය වත්කම් වැඩීම හර නිසා ගිනුම් දෙගෙන අම්මාරු කන්නවා දිනේදානු නමටයක් වේගින් කරේ තව එක ගනු දින වත්තියෙනවා සංග්‍රහ සහ ගමන් වියදම් ගෙවලා පහක් ගෙවලා ගෙවන මුදල්ගෙනනවත්කම අඩුව නොත්කම අඩුවීම බැර එ මුදල් ගිනුම් බැර පහයි ගෙව්වේ ගමන් සහ සංග්‍රහග්‍ර සහ ගමන් සංග්‍රහසා ගමන අඩු තැන්ගෙනනමත්දදානවා සංග්‍රහ සහ ගමන් කියන විය දැන්ගිෙනුම වියදැන්නේ ගෙවන්න ගවන වියදම ඇති වෙනවා ඇතිවීම සමානයි වැඩිවීම වියදම් වැඩිවීම හර ඒ නිසා සංග්‍රහසා ගමන් ගිනුම හර වෙනවා කියදද පහක් ඔව ඉති මේක බැරණේ එනම් මේක හර ඕන් ගිනුම් දෙේ නම්මාරු කරනා දිනේදා. තැන්වාට පුළුවන් ශේෂ කරලා මේ ගිනුම් ටික ශේෂපිරික්සුම හදා අයික ගෙනුමක් ක්ේෂ කරල පෙන්න්නන්න පොඩි ගිනුමක් ක්ේෂ කරු ප්‍රාග් ධන ගෙනුම කොමද කරන්නේ ක් ට කියලා ගෙහ එක තිීරුවක් දෙ පැත්තෙම වැඩි පැත් එකතු කරා හයසයි අඩු පැත්්‍ර මාරු කරා හයසයයි වෙනසයි නම හයසීයක් පහලට ගෙන ගිය ශේෂය හයසීයක් ඉදිරියටට ගෙන ශේෂය තැන්ඒ ශේෂ පිරික්සුේ දානවනං කොහොමද බැර පැත්තෙන්නේ හයසිාව ප්‍රාග්ධනය න එහෙනම් මෙන්න මේ ශේෂ පිරික්සුම හදන ඔයා ගින මෙෙනම ප්‍රාග්ධනය බැර පැත්තෙන් නේ තියෙන්නේ ගිනුම නම හර සහ බැරණ ගිනමේ නම ියයනවා ප්‍රාග්ධානය මොන පැත්තෙන්ද පුතේ ශේෂයාවේ බැර පැත්තෙන් තමයි හයිසියාවේ එනිසා බැර පැත්තෙන් හයසි එහම ඉස්සල්ලාම ිුමටික ඔක්කොම ේෂ කරලා ශේෂ පිරික්සුම හදන්නත් පුළුවන් පැහැදිවිද රයිට් හොන්න මම ඔයාට දෙද ගෙදර හදන්න කිය තිය පුුණ ගානත් අෑ මම්ම හදුව රිදඔඔො ට ඔයාව වෙනුවෙන් එකත් මොම හැදවා පක්ටිස් කරන් යෝටිප් චයින්ල්ල එකකින් අරගෙන පුළුවන් ඔයාට ආපහෝ විඩියෝක බස්සරගෙන නේද නැවතරමත බල්ලා මේ ගාන ප්‍රක්ටිස් කරන්න මේ එකක ශේෂ පිරික් සුමහදන්. හරිද ඔය දිස්සරහන් කියනෙ එක අපි සාරංශි ගතවවාද දවස තුළහෙනං ඔන්න මේ පොඩිකාලය තුළ නේද ලොකු පහඩමක් ඉක්පනීම වසන් කරා. මූල ධර්මය කියල දුන්නා ගිනම්වට හර බැරැ කරන විදිිය කියලලා දුන්නා. බසේ ගිෙනුම් ශේෂ කරන විදිය කියල දුන්නා ශේෂ කරලලා ශේෂ පිලික්සු හදන විදදිී කරදුන්නා මහිතර මේ වෙනගොටොයා පාසලෙෙන් මේ දේවල් යම් තක් දොටි කරගෙන ඇති. එනිසා වඩ පහසුවක් වෙන්න ඇති අද අම් මේ කර අද්දි යම් යම් නොතේරුණු තැන්වා අට තේෙරෙන්න්න ඇති මේකම මෙහමයි කරන්න මෙන විදි ශේෂ කරම තේරුණ ඇතන් ඔන්න ශේෂකරන්න විදිිය කියල දුන්න ශේෂ පිරික්ෂම ගන දල කියල න්න ඔන්න. හොඳ සවිස්තරාත්මකව දිස්රහන් පාඩම මෙ මේ විදියට අපි මදදවස තුළ අවසන් කරනවා. එති ඉදිරිියදිත් අපි මේ බාධක මැද්දෙවුවත් මේ වැඩ සටහනට විදදිට ඔයා වෙනුවෙන් ඔයාගේ පහසුව සඳහා ඉගෙන ගැනීම පහසුව සඳහා මේ අද දෙරන නාලිකාව තුළින් කරන සමාජ සත්කාරය දිගටම් පැවැත්වෙනවා ඉතින් එකට මමත් දිගට මේ වෙනුවෙන් දායෙක් වෙනවා ඔයා වෙනුවේ ඉදින් හෙනන්දරුවනේ මේ ඉදිරි කාලේද ඔයාගේ ඒලල්ලට සූදානම්වන්න මෙන්න උදව්ව හැම විෂයක්ම මේ ප්‍රධාන විශෂයයක් මෙ අදර්න ඩුකේෂන් නාලිකාව තුලින් සිද්වෙනවා. එකට ඔය විතරක් නෙ මේේ ඔයාගේ යාලුවන් පවාමික සම්බන්ධ කරන්න සම්බන්ධ කරලා මේ කොටස් පන මිගැෙනගෙන ඉදදිරිදිටයන් ඉති හෙන. අපි තවත් දවසක තවත්පාඩමකින් මොනගහෙන්න්න බලාපොරොත්තුවවෙෙන් අදට මං ඔබගෙන් සමුගන්නවා අයිබවායි.